ගියසතේ පස්සෙනි ගෝචි පෙට්ටියෙන් බහිද්දි අපි ලස්සන කතා 25කට අහුම්කන් දීලා තිබුණා. සමහර කතාවල සමාජයට ගන්න ලොකු ආදර්ශ තිබුණා. තවත් සමහර කතාවල අන්තිමට බොහොම වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා. මෙහෙම යන ගමනේ අද අපි ගොඩ වෙන්නේ 6වෙනි ගෝචි පෙට්ටියේ. ඉතින් අද පස්සෙනි වටිනා කතා 5කට අපි අහුම්කන් දෙමු. කතාවක් තියෙනවා මේ ලෝකයේ හැදෙන ප්‍රධාන සාධකයක් තමයි මෝකිරි කියලා. මේ කතාව කියන්නේ ප්‍රසිද්ධ ගත්කතුවර මැක්සිම් කෝර්කි. ඕනිම කෙනෙක් මේ ලෝකේ එළිය දකින්නේ අම්මා කියන পদවියේ පැවැත්ම නිසා. ඉතින් ඒ පූජනීය পদවිය ගැන ගෙනල්ලා තියෙන කතාවට අපි මුලින්ම අහුම්කන් දෙමු. මේ ඒ කතාව අරන් ආපු මන්දිනු. අම්මා 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 සියලු සත්ත්වයන්ගේ කනට මීරක් සිතට සානය දින දින ලොව ඇති සුන්දරම වදන අම්මා නම් වේ. බුදුහිමියන්ගේ නොමද ගෞරවයට සෙනෙහසට පාත්‍ර වූ අම්මා දෙදර බුදුන් ලෙස හඳුන්වා දෙන්නට තරම් ප්‍රබල විය. අනේක විද දුක් කම් කටොළු විදින ඇය ඒ සෑම සංගවා තම දරුවන්ට ආදරය කරන්නේ. කිසිදා ගයා නිම නොවන කවියට ගීතයට වස්තුවට වූ ඇය මෙලොව ඇති වටිනාම සම්පත වේ. මෙවන් වටිනා වස්තුවක් සමහර දරුවන් මහමග දමා යන්නට තරම් අකාරුණික වන අවස්ථාද ඕනෑ තරම් අද සමාජයේ දෙස බලන විට අපට පෙනී යයි. මුළු ජීවිතයේම තම දරුවන් වෙනුවෙන් කැපකොට අය වයසට යන විට එසේ කිරීම කිසිම අයුරකින් අනුමත කළ නොහැක්කකි. ඇයට දරුවන්ගේ ආදරය අවශ්‍ය මොහොත එයයි. ඒ මග හැරීම කිසිදා ගෙවා නිම කළ නොහැකි අකුසලයකි. එබැවින් ඇය දිවි ඇතිතේ රැක බලා ගැනීම පෝෂණය කිරීම මගෙත් ඔබෙත් පරම යුතුකමකි. බුදු සරණයි. අපේ පරිසරයේ ගහකොළ ඇලදොළ සතා සීපාව ගැන පුංචිවලු ගොඩක් උනන්දුයි. අපි හැමෝම දකින්න කැමති මාළුවා ගැන කතාවක් අරන් එවෙලා තියෙනවා ඉසුම්. මම කතා කරන්නේ මාළුවා ගැනයි. මාළුවා වතුරේ ජීවත් වෙන ලස්සන සතෙකි. මාළුවා අහිංසක සතෙක්. මාළුවා ආහාරයට ගන්නේ පාසු වර්ග, ජල පැලෑටි වගේ දේවල්. විශාල මාළුන් කුඩා මාළුන්ව ආහාරයට ගන්නවා. මාළුන් සුරතලේටද ඇති කරනවා. ටැංකිවල පොකුණුවල ගංගා ඇලදල වැව්හා මුහුදුවල ජීවත් වෙන්න සතෙක්. විවිධ වර්ගයෙන් මාළුන් සිටින අතර විවිධ වර්ණයෙන් ද යුක්ත වේ. මාළුන් දෙස බලා සිටීමෙන් හිතේ සතුටක් ද ඇති වේ. නරක දේවල් නැති කරගෙන හොඳ දේවල් දියුණු කරගන්න කියලා දෙන ආදර්ශමත් කතාවක් හැමදාම වගේ පුංචි යාළුවෙක් අරන් එනවා. අද එහෙම කතාවක් අරන් ඇවිල්ලා තියෙනවා මිතුලි. හොරකම් කරන්න ගිය මී පැංචට වෙච්ච දේ තමයි මේ කතාවෙන් කියවෙන්නේ. මගේ නම මිතුලි දිලංකා විජේතිලක. මම අද මේ පැංචාගේ කතාව තමයි කියන්න යන්නේ. හා පැංචයි මී පැංචයි ලේන් පැංචයි එකම මොන්ඩිසෝරියට යන යාළුවෝ. මේ අය කෑම කෑවේ, සෙල්ලම් කළේ, පොත් බැලුවේ එකටමයි. හා පැංචටයි මී පැංචටයි ලේන් පැංචටයි වෙන වෙනම ලස්සන කෑම පෙට්ටි තුනක් තිබුණා. ලේන් පැංචගේ කෑම පෙට්ටිය නිතරම සුවඳ හමන පළතුරු වලින් පිරීලා තිබුණා. ඉතින් ලේන් පැංචගේ කෑම එකට ආසා කළ මී පැංචා දවසක් කාටත් හොරෙන් ලේන් පැංචගේ කෑම එක කෑවා. ගෙදර ගියා විතරයි මී පැංචට ගොඩාක් බඩරි දෙන්න ගත්තා.
එයා හයියෙන් කෑ ගැහුවා. මී අම්මා ඉක්මනට එයාව කුකුළු වැදරාල ළඟට ගෙන ගියා. මී පැංචා නොගැලපෙන දෙයක් කාලා. ඒකයි බඩරි දෙන්නේ. වැදරාල එහෙම කියලා බෙහෙත් දුන්නා. මී පැංචට හරිම ලැජ්ජ හිතුණා. ආයිත් කවදාවත් අනුන්ගේ දේ හොරෙන් කන්නේ නැහැ. මී පැංච හිතාගත්තා. ඔන්න හිමංචි කියන්න යන්නේ පොඩි අකරතැබ්බයක් ගැන. එයාගේ මාළේ නැති වෙලාලු. එහෙනම් අපි හමුකු ඒ කතාව. නම හිමංචි රුවන්දිකා. මම නැති වූ මාළේ ගැන කතන්දරයක් කියන්නයි යන්නේ. මගේ අම්මා මාළයක් ගෙනත් දුන්නායේ. ඒ මාළේ ගොඩාක් ලස්සනයි. එම මාළේ වටා මුතු අල්ලා තිබුණි. මම ඒ මාළේ ඉතා පරිස්සමින් රැකගත්තෙමි. දිනක් මම මේ ඒ මාළේ මේසේ උඩ තබා පාසල් ගියෙමි. පාසල් ඇරී මම නිවසට ආ විට මාළේ මේසේ උඩ තිබුණේ නැත. මම නිවසේ සෑම තැනකම මගේ මාළේ සෙව්වෙමි. එහෙත් ඒ තිබුණේ නැත. මටයි මගේ අම්මටයි මාළේ නැති වූ නිසා ගොඩාක් දුක සිතුණි. අලුත් යාළුක සුන්දරයි, ලස්සනයි. ඒත් ඒ අතර පරණ යාළුකම් ඊට වඩා ශක්තිමත්. ඒ ගැඹුරු කරුණ ගැන අද අපිට සරල කතාවකින් පැහැදිලි කරන දෙන්නේ උපුන්ය. මේ කතාව සියලු දෙනාගෙන්ම අවසරයි. මගේ නම උපුන්යෝෂදි. අද මම ඔයාලාට ලස්සනම ලස්සන පුංචි කතාවක් කියලා දෙන්නයි. ඒක තමයි බව්වා ඉදිරින් ගිහින් මේ පුංචි කතාව නිර්මාණය කළේ මමයි. ඉතින් යාළුවනේ, ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි ගමක හිටියා මලිති කියලා පුංචි යාළුවෙක්. ඉතින් මලිතිට හිටියා සුදුම සුදු පාට ලස්සන පුළුම් බෝලයක් වාගේ පුංචි බලුපැටියෙක්. එයාගේ නම තමයි සුදු කිතියේ. ඉතින් මේ මලිති එයාගේ බව්වාට හරිම ආදරෙයි. එයාගේ හොඳම යාළුවා වුණෙත් මේ පුංචි බව්වා. දෙන්නා සෙල්ලම් කළේ කෑම කෑවේ ඇවිදින්න ගියෙත් එකටමයි. සමහර වේලාවට මේ දෙන්නාගේ දඟවැඩ නිසා මලිතිගේ අම්මාට හරිම කරදරයි. අම්මා ඒ නිසා හැම වෙලාවෙම හිතුවේ සුදු කිතියයි මලිති ගැන හරිම සැවිල්ලෙන්. ඉතින් දවසක් මලිතිගේ අම්මා මලිතිට ගෙන දුන්නා තවත් යාළුවෙක්. එයා තමයි පුළුන් වලින් හදලා හදපු ලස්සන හාපැංචේ. මේ හාපැංචාව දැක්කහම මලිතිට හරිම සතුටු හිතුණා. එයා දවසක්ම හාපැංචා සමග සෙල්ලම් කළා. මේ තේරෙම බලන් හිටපු සුදු කිටියා මලිති නාන්න ළිඳ ළඟට ගියාට පස්සේ හා පැංචා ළඟට ආවා. එයාගේ කටින් අරන් එයා එහාට මෙහාට කළා. ඒත් කිසි කතාවක් නැහැ. සුදු කිටියා හා පැංචා තව තවත් දත් වලින් අදින්න පටන් ගත්තා. පුරවලා තිබුණු පුළුන් ටික ටික එළියට එන්න පටන් ගත්තා. හා පැංචාට හොඳටම තුබාල වෙලා සුදු කිටියට ගානක්වත් නෑ. මලිති එතකොටම එතනට ආවා. අම්මා ගෙනත් දුන්න හා පැංචා සුදු කිටියා ඉරලා දාලා ඉන්න විදිහට දැක්කම මලිතිට හොඳටම කේන්ති ගියා. එයාගේ පුංචි කෝටුවක් කඩාගෙන සුදු කිටියාට තරහින් ගහන්න පටන් ගත්තා. මලිතිට කවදාවත්
සුදු කිටියට ගහලා බැනලා කිටියට හොඳටම දුක හිතුණා. එයාගේ ගෙදරින් ඈතට දුවගෙන ගියා මලිති. හා පංචාට කරපු දේ නිසා දුකින් හොඳටම අඳලා නිඳ ගියා. ඉතින් නැහැරලා බලද්දී හොඳටම රෑවෙලා හැම තැනම කළුවරයි. කළුවර වෙලා මලිතිට මතක් වුණා එයාගේ හොඳම යාළුවා සුදු කිටියා ගැන. දුක හිතුණා. කේන්තියට කිටියට සැර කරපු එකට කෝටුවකින් ගහපු එකටත් සමාව ගන්න හිතන්න එයා කිටියාගේ කූඩුව ළඟට ගියා. ඒත් කියා කිටියා හිටියේ නෑ. හැම තැනම බැලුවා කොහෙවත් නෑ. මලිති හොඳටම බය වුණා. එයා අම්මායි තාත්තායි එක්ක කිටියා හොයන්න පාරහල් ගානේ ඇවිද්දා. ඔහොම යද්දී පාළු පාරක ගෙදරක හොයාගන්න බැරිව ගුලි වෙලා ඉන්න සුදු කිටියා මලිති හම්බ වුණා. මලිතිට හම්බ වුණා. මලිතිට සතුටුයි. එයාගේ යාළුවා ඉන්නවා දැක්කම කිටියා මලිති ගාවට දුවගෙන ආවා. කරපු වරදට සමාව ඉල්ලන්න වගේ මලිතිගේ කකුල් ලෙව කෑවා. මලිති සුදු කිටියාගෙන් සමාව ගත්තා. ආයෙත් කවදාවත් ගහන්නේ බනින්නේ නෑ කියලා පොරොන්දු වුණා. ඉන් පසු දෙන්නා සතුටින් ගෙදර ගියා. මේ කතාව ගෙනාවේ පුංචි මම පුණ්‍ය ඖෂධි. ලස්සන කතා පහක් අද අපි ඇහුවා. තව කතා ටිකක් අහන්න නම් ආසයි. ඒ ආයි කතා අහන්න වෙන්නේ හත්වෙනි පෙට්ටියට ගොඩ වෙලා ඒ ලබන සතියේ. ඉතින් අපිත් එක්ක අද එකතු වුණ හැමෝටම සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා.